159 කට ලැබුණා කියලා ඔබ කියද්දී පොඩි ඉක්මනාවක් ගියා. ඒ කියන්නේ ඒක බලාපොරොත්තු වෙච්ච එකක්ද? ඊට වඩා වැඩියෙන් හම්බෙලාද? නැත්නම් අඩුවෙන් හම්බෙලාද? මොකක්ද වෙන්නේ? ඉස්සෙල්ලා කිව්වා නම් දෙවෙනි පස්සේ යන්නේ. ඉන්න වෙන කවුල් වගේද නිකන්? නෑ නෑ මම කිව්වේ මොකක්ද මේ කියන්නේ? වැඩි බලන්න ඕනද නැත්නම් සතුට මොකක්ද කියලා මට. නෑ ඇත්තටම මම හිතනවා අවංකව අපි 159ක් තරංග බලාපොරොත්තුනේ නෑ. අපි වගේ කිට් එක බලාපොරොත්තු වෙනම ඊට වඩා ලොකු එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සතුටක් තියෙනවා. ඉතින් ඒසයි ඒකට hina වුණා නෙවෙයි. ඒ සතුට තමයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් මම කලනොත් කිව්වා ඒ ලැබිච් එකට අපි සතුට වෙන වගේම හැබැයි ඒක විසින් අපට හදන බරකුත් තියෙනවා. ඒ කියන්නේ අපට මෙතරම් විශාල බලයක් දුන්නේ ජනතාව අපි ගැන පුදුමාකාර විශ්වාසයක් තියෙනවා. ඒ බර අපි තියාගත්තේ නැත්නම් අපි හදවත පතුලේ අපි අසාර්ථකුනොත් එහෙම නැවත මෙරට ගොඩ ගන්න කවුරුත් නැහැ. මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ කිසිවෙක්ව. ඒ නිසා තමයි අපි මේ බර තියාගෙන ඒ අපට ලබා දීපු මේ මහා දෙවන්ත බලය හරියට මෙරට ගොඩ ගන්න පාවිච්චි කරන්න ඕන. ඒක නාස්ති කරන්න නැතුව ඒක වැරදිට පාවිච්චි කරගන්න නැතුව. ඉතින් ඒ අර හිනාවත් එකේ බරත් අපේ හිතේ තියෙන. මම දැන් අපි කලින්ම කිව්වා අග්‍රාමාත්‍ය තනතුර අපි වෙනස් කරන්න ඒක හරිනම් අමසුළු තමයි කියලා. ඒ නිසා වෙන පක්ෂවලට වගේ අපිට අර නිකන් ඒවා තියන් ඉඳලා එහෙම කරන එකක් අපේ නැහැ. ඉතින් විවෘතයි අපි. දැන් අපිට තියෙන්නේ ජනාධිපති සහෝදරයා ඉන්නවා. කොහොමත් අගමැති ලෙස හරිනම් අමසුළු සූර්ය සහෝදරිය දිකට ඉන්නවා. ඊට පස්සේ ඇමති මණ්ඩලය සකස් කරගෙන යමු තමයි ඉදිරි දවස් දෙක තුනේ කරගන්න තියෙන්නේ. ඒ ඇමති මණ්ඩලය ගැන කිව්වොත් සාකච්ඡා කරන පහන් දීක මට පුළුවන් සීමා කියන්න. මොකද මම ජනාධිපති නෙවෙයි. පාර්ලිමේන්තු අපි 21 කැඳවන්න තමයි හිතන් ඉන්නේ. දැනට සැලසුම් කරලා තියෙන්නේ. ඒතකොට ඊට කලින් අමාත්‍ය මණ්ඩලය පත් කරගත යුතු තියෙනවා. එතකොට දැන් තාම සමහරව මනාප ගණන් කරමින් යන්නේ. එතකොට ඒක අවසන් වෙන්නත් ඕනකම තියෙනවා. අපි ඉන්නේ මෙහෙමයි. 25කට මදක් අඩු ඇමති මණ්ඩලයක් හදනවා. ඒක ස්ථිරයි අපිට. ඒක 24 වෙන්නත් පුළුවන් 23 වෙන්නත් පුළුවන්. අපි අමාත්‍යාංශ සකස් කරලා තියෙනවා විද්‍යාත්මක පිළිවෙලකට. සමහර අමාත්‍යාංශ තියෙවි ඒක තනි නියෝජ්‍ය ඇමතිවරයෙකුට කරගන්න බැරි. උදාහරණයක් ගත්තොත් විශාල අමාත්‍යාංශයක් වුණොත් නේ අපි උදාහරණයක් ගත්තොත් මේකවද කෘෂිකර්ම ඉඩම් වාරි මාර්ග පශු සම්පත් මහවිලි වගේ අමාත්‍යංශයක් වුණොත් ඒක දෙවෙන්තයි. වෙනදා ඇමතිවරු පහක් විතර කරපුවා. ඒ වගේකට සමානට අපිට නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් වගේ පාවිච්චි කරන්න වෙයි. ඒත් විශාල ප්‍රමාණයක් හැදෙන්නේ නැහැ. එහෙම වුණොත් ඒවා එකක් දෙකක් තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා මේ මට්ටමේ තමයි අපි තියන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. අත අපි හිතන් ඉන්නේ නම් තව කල් යනකොට මේක තව තවත් පුළුවන් නම් තව එක එක හරි අඩු කරන් යන පැත්තක තමයි අපි ඉන්නේ. නැතු 25 තියන් ඉඳලා පස්සේ ඒක 30 කරගන්න 40 කරගන්න අදහසක් නැහැ. 25 තමයි අපි උපරිම සීමාව ක්‍රමානුකූලව ඊට වඩා අඩු කර ගැනීමට හැකි නම් ඒ සඳහා උත්සාහයක් තියෙනවා. කතානායක නියෝජ්‍ය කතානායක සභානායක පාර්ලිමේන්තු සංවිධායක එමුතුළු ගොඩක් පත් ගන්න තියෙනවා. ඒ ටික ඔක්කොම කට්ටි එකතු වෙලා සාකච්ඡා කරලා පත් කරගන්න. ඒ වගේම මේ පහුගිය කාලය තුළ ඔබතුමාලාගේ කණ්ඩායම විසින් චෝදනා කරපු පාර්ලිමේන්තු නිකන් පොලිසියක් වගේ එකක් නෙවෙයි. ඒ නිසා අපි කාටවත් තරවටු කරන්න යන්නේ නැහැ. නෑ නෑ. ඒ කියන්නේ ජනතාව ඡන්දෙ දීලා තියෙනවා නම් කෙනෙකුට ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ එන්න එපානේ. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදී. අපි කාටවත් පාර්ලිමේන්තුවේ එන්න එපා කියන්නෙත් නැහැ. එනකොට බාධා කරන්නෙත් නැහැ. ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ മന്ത്രിවරු ලෙස වැඩ කරනකේ ඒගොල්ලන්ගේ වැඩක් ඒක අපට අදාළ නැහැ.